Enjoy 1% merchant commission when you accept Lankapay cards. Contact these banks today. Container ප්‍රශ්නයක් තියෙනවද? Containers ප්‍රශ්නයක් තිබුණා. ඒක අපිට විතරක් බලපාපු දෙයක් නෙමෙයි. ඒක මුළු ලෝකෙටම. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයටත් බලපෑවා, චීනයටත් බලපෑවා, ඉන්දියාවටත් බලපෑවා, සිංගප්පූරටත් බලපෑවා, ඉංගලන්තයටත් බලපෑවා, අපිටත් බලපෑවා. මේක COVID එකත් එක්ක ආපු ලෝක සැපයුම් ජාලයේ හිරවීමක් තැන් තැන්වල. ඒක නිසා මුළු වෙළඳ පොළොම මුළු සැපයුම් ජාලයම යම්කිසි තෙරපීමකට ලක් වුණා. ඒක උඩ කන්ටේනර් හිඟයක් නැත්තම් නැව් සමාගම්වල නැව් ෂෙඩියුල්ස් වෙනස් වීමේ එකක් වුණා. ඒක ඇත්තටම අපිට විතරක් බලපාපු දෙයක් නෙමෙයි, මේ ලෝකෙටම බලපාපු දෙයක්. දැන් ඇඟලුම් ක්ෂේත්‍රය ගත්තොත් ඔවුන්ගේ ෆ්‍රේට් බුක් කරන්නේ බයර්ස්ලා. ඉතින් ඒක ඇමරිකාවේ හරි යුරෝපයෙන් හරි. එතකොට ඒගොල්ලන්ටත් ප්‍රශ්න තිබුණා බුක් කරන්න ෆ්‍රේට්. ඒ සප්ලයි චේන් එක ඒක නිසා එහෙම ප්‍රශ්නයක් තිබුණා. අදටත් ඒ ප්‍රශ්නේ තියෙනවා නම් අඩු වෙලා තියෙන්නේ බැලරුම්කම. තව වසරක් විතර තියෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා මේ කන්ටේනර් ප්‍රශ්නේ ගමන් බහලුන් වලට ගෙවන ප්‍රමාණයත් අධික වෙලා තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ අපනයනකරුවන්ට ලෝකේ පුරාම බලපාලා තියෙනවා. දැන් ඔබතුමාගේ විශේෂාස්ත්‍රය අපි රබර් ගැන පසුව කතා කරන්නට තියලා මේ නැව්ගත කිරීම. දැන් කුළුඳුල් අපනයනකරුවෙට අපනයන ශාස්ත්‍රයේට කෝඩුකාරයෙක්ට හරි සංකීර්ණයි මේ විශේෂාස්ත්‍රය. يعني දැන් මම මොකක් හරි නිෂ්පාදනය කරාට මට ඒක පිටරටකට යවන්න විදේශීය වෙළඳපළකට යවන්න අවශ්‍ය දැනුම නැහැ. ඒ දැනුම හොයාගන්න විදිහක් නැහැ. නැව්ගත කිරීම පිළිබඳව මෙලෝදයක් දන්නේ නැහැ. ඒකින්ද දේශීය වෙළඳපළට යොමු කරනවා. ඒ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද? ඔව්. ඒකට දැන් ඇත්තටම අපනයන සංවර්ධන මණ්ඩලය EDB එකේ ඉන්නවා හැම ශාස්ත්‍රයකටම මේ පිළිබඳ යම් කෙනෙක්ට ඔවුන්ගේ වෙබ් අඩවියනුත් දැනගන්න පුළුවන්. නැත්නම් ඔවුන්ගේ විවිධ ශාස්ත්‍රවලට පුද්ගලයන් ඉන්නවා අපනයන මණ්ඩලයට කතා කරොත් උදව් ගන්න පුළුවන් පැහැදිලිවම. එතන ඔවුන්ගේ පුහුණු කිරීමුත් තියෙනවා. දැන් මම ගත්තොත් අපේ ශාස්ත්‍රයේ නැව්ගත කිරීම පිළිබඳ අපි පුහුණු කිරීම කරනවා පහුගිය අවුරුදු 10ෙම. නමුත් ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි, ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ මේ ශාස්ත්‍රය පිළිබඳ. ඒ කියන්නේ අපනයන සහ ලෝක සැපෙවුම් ජාලය ගැන විශ්වවිද්‍යාලෙත් නැහැ, පාසලෙත් නැහැ. හරි, සාමාන්‍ය මිනිහට දැනුමකුත් නැහැ. ඒක නිසා මේ ශාස්ත්‍රය අපි හැමදාම කතා කරන්නේ මේ අපනයන ශාස්ත්‍රය. මම නම් දකින්නේ හුඟක් වෙලාවටම ඉංග්‍රීසියෙන් කියන්නේ ලිප් සර්විස් නැත්නම් කටින් බතල හිටවන කතාවක් මෙතන තියෙන්නේ. ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත් මම ඇත්තටම දකින්නේ 1978 මේ රට විවෘත ආර්ථිකයකට ගෙනාවේ චීනෙත් එක්කමනේ එකම කාලේ. අපි චීනේ කොතනද ඉන්නේ, අපි කොතනද ඉන්නේ? එතකොට අපිට වැරදුණු තැන් කීපයක් තියෙනවානේ. 78 ඉඳන් 82 විතර 83 විතරනකම් අපි බොහොම කාර්මීකරණයක් ආවා. මහවැලි සංවර්ධන ව්‍යාපාරයත් එක්ක මේ ඉන්වෙස්ට්මන්ට් සෝන්ස් ඇවිල්ලා අපි උඩට එන්න පටන් ගත්තා. මම හිතන ආර්ථික වර්ධනය 5% 6% 7% 8% වගේ ආවා. ඊට පස්සේ අපේ අර 83 කළු ජූරිය ආවනේ. එතනින් පස්සේ අපි වැටෙන්න ගත්තා. මොකද ඔබතුමා දන්නවා නම් මම හිතන ප්‍රේක්ෂකයෝ දන්නේ නැතුව ඇති. තායිලන්තයට ආපු කාර් නිෂ්පාදන සමාගම් ජපානේ එන්න හිටියේ ලංකාවට 82 වසරේ, 82 වගේ වසරේ මෝටරෝලා සමාගම ලංකාවට එන්න හිටියේ නිෂ්පාදනයට. ඔබතුමා කියන්නේ තායිලන්තයේ මිත්සුබිෂි සමාගම. මිත්සුබිෂි විතර නෙවෙයි, ටොයටා සමාගම, ඒ වගේ ඔක්කොම නිෂ්පාදන සමාගම් ලංකාව තමයි තෝරගෙන හිටියේ. එතකොට මේ 83 කලබලෙත් එක්ක මේ ආයෝජන ඔක්කොම මෙහින් එළියට ගියා. ඒ පළවෙනි බරද්ද අපි කරගත්තා අපේ රටක් හැටියට. ඊළඟට දෙවනි ප්‍රශ්නේ වුණේ 1991 වගේ කාලේ තමයි, මේ 92 තමයි බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක ඇති කරේ. ඒ කාලෙන් තමයි ඇපරල් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු පිපිදීමක් එක්ක රබර් ශාස්ත්‍රය තාක්ෂණික වුණා. ආයෝජන ආව අවුරුදු 2-3කට. නමුත් මම කියන්නේ 95න් පටන් ගත්ත ප්‍රතිපත්තිය අර මං කිව්ව හුඟක් අපනයන කිව්වට ලිප් සර්විස් වුණේ. 2000 වෙනකොට අපේ අපනයන ජලදිස්ත්‍රි නිෂ්පාදනයෙන් 30-35% අපනයන ශාස්ත්‍රය. දැන් අද වෙනකොට ඒ කඩන් වැටලා තියෙනවා 15%කට අඩුවේ. අන්න එතනින්ම පේනවා පහුගිය වසර 25 අපි හරි ප්‍රතිපත්ති මාලාවක හිටියේ නැහැ. ඒ පිළිබඳ දැනුමක් තියෙන, ඒ පිළිබඳ ෆෝකස් එකක් තියෙන නායකයෝ හිටියා අඩුයි. ටික දෙනෙක් හිටියා. දැන් අපි GSP Plus එක ගත්තා. පහු කාලයක කට්ටියක අපිට මේක ඕනේ නැහැ කියලා. ඔබතුමා අහලා ඇති මේක නැතුව අපිට කරන්න පුළුවන් කිව්වා.
ඒකට විවිධ දේවල් කිව්වා. ඉතින් අපිට වෙළඳ පොළ අහිමි වුණා කොටසක්. අපේ ස්වෛරීත්වයට ඇඟිලි ගහනවා. ගහනවා කියලා අපි කතා කරා. අපි හැමතිස්සෙම වෙන කෝණයකට මේක හරවන්න හැදුවා. අපිට ජාතික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ පහුගිය අවුරුදු 20ට මම නම් දකින්නේ. අපි හැමදාම කරේ ෆයර් ෆයිටින්. නැත්තම් අපි ප්‍රශ්න ගිහිල්ලා කියනවා. දැන් අපි ගත්තොත් රේගුවේ නීතිය. ඒක බ්‍රිතාන්‍යයන් හදපු අවුරුදු 200කට පැරණි නීතියක්. හරි. ඒකට අපි පහුගිය අවුරුදු කීපෙම කිව්වා මේක අලුත් යාවත් කාලීන කරන්න. අද වෙනකන් ඒක කරන්න දෙන්නේ නැහැ. මේවට තියෙන අර මෙතුමා කියපු වචනේ මාෆියාස් තියෙනවා. අපේ ලේබර් ලෝ එක ගත්තොත් නැත්තම් කම්කරු නීති ෆ්ලෙක්සිබල් වෙලා නැහැ. ඉතින් මෙතුමා කිව්වා අපි ලෝකෙත් එක්කනේ තරඟ කරන්නේ. ඒතර ආයෝජකය බලනවා මේ රට අලුත් තාක්ෂණය අලුත් නීති පද්ධතිය ලෝකයේ සැපවුම් ජාලයට සුදුසුද මේ වටපිටාව. එතකොට අපේ ගත්තොත් දැන් අද තියෙන ප්‍රශ්නේ නෙමෙයි ඉලෙක්ට්‍රිසිටි ජෙනරේෂන්. අපිට හැමදාම ප්ලෑන් එකක් තිබුණේ නැහැ. එතකොට ආයෝජකයෝ බලන්නේ මේ රටේ ස්ථාවර කර්මාන්ත ගෙනියන්න පුළුවන්ද, ප්‍රසාරණය කරන්න පුළුවන්ද? ඒ උඩ බලලා තමයි ආයෝජනය කරන්නේ. ඉතින් පහුගිය අවුරුදු 20-25 ගත්තොත් අර මං කියපු 35% ඉඳන් දළ ජාතිය නිෂ්පාදනයේ කොටස 15%ට වැටලා තියෙනවා. එතකොටම පේනවනේ අපි ෆෝකස් එකක් තිබිලා නැහැ කියලා එක්ස්පෝර්ට් එකට. අපිත් එකට පටන් ගත්ත බංගලි දේශය, වියට්නාමය, අද මං හිතන්නේ ඉන්න තැන කතා කරලා වැඩක් නැහැ. වියට්නාමය ගත්තොත් බිලියන 300ක අපනයන ආදායමක් තියෙන රටක්. අපි මේ මෙතුමලක වගේ බිලියන 12 රැඳිලා ඉන්නවා. පහුගිය අවුරුද්දෙත් තමයි අපි යම්කිසි වෙනසක් දැක්කා කොවිඩ් එකෙන් පස්සේ යම්කිසි growth එකක්. නමුත් ඒක අපිට මේ අපි සෑහීමකටපත් වෙන තත්ත්වයක අපි නැහැ. මොකද රාජ්‍ය ප්‍රතිපත්තිය මම නම් විශ්වාස කරන්නේ නැහැ. අපනයන තල්ලු කිරීමේ දෙසින් ඉන්නවා කියලා ඒක ඇවිල්ලා මම එකඟයි. ඇමතිවරු මාරු වෙනවා, සභාපති මාරු වෙනවා, ලේකම් මාරු වෙනවා, කිසි කෙනෙක්ට නිසි ප්‍රතිපත්තියක් නැහැ. ඉතින් ඉන්න අයත් හරිම ප්‍රශ්නගත තත්ත්වයක ඉන්නේ. මොකද බදු ආදායම පිළිබඳ නිසි ක්‍රමයක් නැහැ. ලේබර් පැත්තෙන් ගත්තොත් රිෆෝම්ස් නැහැ. කස්ටම්ස් පැත්තෙන් රිෆෝම්ස් නැහැ. ලොජිස්ටික්ස් ඉන්ඩස්ට්‍රිය එකේ අපේ දර්ශකවල ඉන්නේ අපි ලෝකේ හොඳටම පිටිපස්සේ. අපි ලොජිස්ට් අපි කතා කරනවා අපේ සාගරයේ ඉන්නේ, ඉන්දියන් සාගරයේ මැද මේකයි ඉන්නේ කියලා. කිව්වට ඒකේ අපි ඇත්තටම ලබාගත් ප්‍රයෝජනයක් කිව්වොත් එහෙම 1978 අර ලලිත තුරත් මුදලි මහත්මයා ගත්ත තීරණයෙන් එහාට ප්‍රතිපරායන මධ්‍යස්ථානයෙන් එහාට අපි නාවික ක්ෂේත්‍රයේ ඉහළට ගිහිල්ලා නැහැ. ඉතින් මේ වගේ අපි අර පල් වෙන ගතියක තමයි, එකතන පල් වෙන ගතියක තමයි ඉන්නේ. ඉතින් මට නම් කියන්න තියෙන්නේ කනගාටුදායක තත්ත්වයක්. මොකද හැම ක්ෂේත්‍රයක්ම මීට වැඩි ඉහළින් නියන් තිබුණා. මගේ පුද්ගලික හැඟීම අවුරුදු 30ක් මේ ක්ෂේත්‍රය වල මම ඉඳලා තියෙනවා. අපේ අපනයන දැන් බිලියන 30කටවත් අඩු ගානේ තියෙන තිබුණු රටක්. ඩොලර් බිලියන 30ක්. එහෙමනම් අපේ මේ ප්‍රශ්නේ, අද අපි මේ විඳින ප්‍රශ්නය, ජනතාව විඳින දුක, අපනයන ක්ෂේත්‍රයට අපිට මීට වැඩි මේ පාලකීන් සහ නිලධාරීන් සහාය දුන්නා නම් හැම අතකටම මේ ප්‍රශ්නේ අපිට නෑ. අද